ඉතින් එහෙම කියන ගමන් මං කියන්නට ඕනේ මම ඔබෙන් අවසර ඉල්ලනවා මේ රටේ සුවිශේෂී නඩුවක් තමයි DIG වාස් ගුණවර්ධන නඩුව. DIG වාස් ගුණවර්ධන නඩුව ගුවහම බොහොම ශාම් කියලා මේ විලඳ ව්‍යාපාරයේගේ පුතෙක්ව ඝාතනය කිරීමේ නඩුව. මතකෙනි වැරදෙන 2017 වෙන්න ඕනේ නඩු තීන්දුව ලැබුණා. ඒ නඩු තීන්දුව ලැබුච්ච වෙලාවේ මේ නඩු තීන්දුව ඉවරුණාම ඒ සම්බන්ධව මාධ්‍යයේ ගිය වීඩියෝ රූප රාමුවක් මම ඔබට දැන් පෙන්වන්න. අප්‍රේල් මාස 4 සහ මැයි 22 වෙනිදා අතර දිනක මොහොමඩ් සියාම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් දුම්පේ ප්‍රදේශයේදී ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වුණේ මෙය කොන්ත්‍රාත් ඝාතනයක් බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාත් ඔහුගේ පුතා ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ලලිත් ජයසූරිය, කුසල සරෝජිනී වීරවර්ධන සහ ආමින්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දීර්ඝ කාලයක් විභාගයට ගැනුණා. ඒ අනුව අද ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම හා එම ඝාතනයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 10කට වරදකරුවන් බව තීන්දු කළා. දඬුවම් නියම කිරීමට පෙර යම් ප්‍රකාශයක් කිරීමට මිනිස්තුරු මඩුල්ල විමසූ විට වාස් ගුණවර්ධන මහතා සඳහන් කළේ තම දරුවා කිසිවිටකත් අපරාධකරුවෙකු නොවන බවයි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර තමා සමග අමනාපයකින් සිටි බවත් තම දරුවාද එම නිසා මීට සම්බන්ධ කළ බවත් තමන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙවැනි අපරාධයක් සිදු නොකළ බවත් වාස් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා. එසේම වාස් ගුණවර්ධන මහතාගේ පුත්‍රයා අධිකරණයේ අමතමින් කියා සිටියේ තම පියා පොලිස් නිලධාරියෙකු ලෙස විශාල සේවයක් කළ බවත් ඒ නිසා ඔහුගේ පුතෙකු වීම ආඩම්බරයට කරුණක් බවයි. කෙසේ වෙතත් ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි. ඒ නිසා වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයකදී සහ වේලාවකදී එල්ලා බරාතමන ලෙස නියම කළා. කෙසේ වෙතත් මෙම නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයට ලක් වූ මොහොමඩ් සියාම්ගේ පියා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළා. මම වෙලා සියාම්ගේ තාත්තා. මේ ඔක්කොම කරේ පොස්ටිනොයි ඉසන්දයි. වාස් ගුණවර්ධන මහත්තයා ගැන මට කිසිම සැකයක් නැහැ. දැන් මේ ඒ වාස් ගුණවර්ධන මහත්තයා මේක ඇපීල් කරනවා නම් මම අවිල්ල සාකි කියනවා මේ දෙන්නටම පොස්ටින්ටයි මේ ඉසන්දටයි. මම කියන වාස් ගුණවර්ධන කිසි දෙයක් අපේ පුතාට කරේ නැහැ. දැන් ඒගොල්ලෝ මයින් කෝ ඇපීල් කරන්නයි කියලා මොකද? දැන් මේ මම ඔබට පෙන්නපු වීඩියෝ පටය මේ ප්‍රසිද්ධියේ හිරු දෙරණ මම හිතන අනිත් මාධ්‍යත් ප්‍රකාශ කරා. ශ්‍යාම්ගේ තාත්තා කියනවා නඩු තීන්දුව ලැබිලා උණු උණු එළියට ඇවිල්ලා වාස් ගුණවර්ධන මහත්තයා මේ අපරාධය කරේ නැහැ. ඒක කරේ පොස්ටිනෝ ඉසංගයි. නම්මලිම කියන්නේ. නම්මලිම කියන්නේ නිකමට හිතන්න. මම තාත්තා නම් හරිද මගේ දරුවට වෙච්ච අපරාධයකට සම්බන්ධ නඩුවක තීන්දුවක් ලැබුණා නම් මං කියන්න ඕනේ මාධ්‍යට මොකද්ද? මං හරියට සතුටු වෙනවා. අධිකරණ මං දොහොත් මුදුන් නගලා ස්තුතිවන්ත වෙනවා. මගේ දරුවට වෙච්ච අපරාධෙට මට අද තීන්දුව ලැබුණ සාධාරණ. ඒ වෙනුවට මොකද්ද කියන්නේ? ශ්‍යාම්ගේ තාත්තා මේ අපරාධය කරේ වාස් ගුණවර්ධන නෙවෙයි පොස්ටිනෝ ඉසංගයි. ඉසංගයි. දැන් මේක යුක්තිගරුක නීතිගරුක රටක මේ ප්‍රකාශය කරා නම් මොකද කරන්න ඕනේ නීතිමති දෙපාර්තමේන්තුව? මොකද කරන්න ඕනේ පොලිසිය? ඔහුව ගෙන්නලා ඔහුගෙන් අහන්න ඕනේ ඔබ මොන පදනමකින්ද මේක කිව්වේ? ඔබට සාක්ෂි තියෙනවද? යුක්තිය ඉටු වෙච්ච වෙලා නැති බව අපිට පේනවා. තාත්තනේ ඔයා. ඔයගොල්ලෝ දුප්පත් මිනිසුනේ මේ කෝටිපතියෝ. ඒ නිසා මේ DIG මහත්තයාගේ සල්ලි වලින් මේක කරා කියලා කියන්න බෑනේ. එහෙනම් මෙතන ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා. එහෙමනම් අර තීන්දුව ක්‍රියාත්මක වීම නවත්තලා අලුතින් විමර්ශනය කරලා සැබෑ ලෙස මේ පොස්ටිනෝ ඉසංගයි කොහොමද මේකට සම්බන්ධ කර කියලා විමර්ශනයක් කරන්න තිබ්බා. හැබැයි අපේ රටේ නීතිපති එහෙම කරේ නැහැ. අපේ රටේ පොලිස්පති එහෙම කරේ නැහැ. අපේ රටේ අගවිනිසුරුතුමාවත් අඩු ගානේ නියෝගයක් දුන්නේ නැහැ. මුළු මහත් ජනතාව ඉස්සරහා අපරාධයක් සම්බන්ධව කලකිරීමට පත් වෙලා නඩු තීන්දුව සම්බන්ධව මේම ප්‍රකාශයක් කරා මේ ගැන විමර්ශනයක්වත් කළේ නැහැ. කොහොමද නීතිපති? කොහොමද පොලිසිය? මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
මහා සුද්ධවන්ත නීතිපති, මහා සුද්ධවන්ත පොලිසිය ගැන මොකද්ද කියන්න තියෙන්නේ අපිට? අපිට අවිශ්වාසයි. මේක ගැන මං කතා කිරීම වැරදිද? ශ්‍යාම්ගේ තාත්තායි කතා කරා නම් ඒක ගැන අපි කතා කරන එක වැරදිද? වැරදි නෑ. මතක තියාගන්න මහත්තුරුනි, යුක්තිය ඉටුවීම පමණක් නොවෙයි, යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුයි. ඒක නිසා තමයි ඉංග්‍රීසි නඩු තීන්දුවක කියන්නේ නිවැරදි වැරදිකරුවෝ 100කට නිදහස දුන්නාවේ ගැටලුවක් නෑ. නිවැරදි එක පුද්ගලයෙක් එල්ලලා මැරුවොත් වැරදිකරු කළා, ඒක අපිට ආපහු වෙනස් කරන්නට බෑ, ඒක අපිට හදන්නට බෑ. ඒක නිසා තමයි යුක්තිය ඉටුවීම පමණක් නො යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුයි. ඉතින් එහෙමනම් මං අහනවා, DIG වාස් ගුණවර්ධන තවම හිරේ අභියාචනයේ දැන් අහනවා, එතුමා ගැන මට හරි කනගාටුයි. අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අහපු ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා අප අතරින් වියෝ වුණා. ගරු විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහත්තයා, මට සැකයක් තිබෙනවා එතුමා නඩු තීන්දුව ලියලා නැත්තම් ආයි මුලින්දම මේ නඩුව අහන්න වෙනවා. එතකනුත් DIG වාස් ගුණවර්ධන හිරේ, දැන් මේ සිස්ටම් එක ගැන ඔබට සැකයක් නැද්ද? සැකයි, පැහැදිලි සැකයි. ඒ සැකේ තමයි මේ අජිත් ප්‍රසන්නලා බය නැතුව ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ. කළු කෝට් එක ගලෝපු ආවේ අල්ලලා හිරේ දමාපියව. හැබැයි අත්ත කතා කරන්නේ, අනිත් අය කතා නොකරට අජිත් ප්‍රසන්න කතා කරන්නේ යුක්තිය සාධාරණත්වයේ වෙනුවේ. මම මේ කතා කරන එක දැනට සති දෙකකට පෙර කතා කරා. කවුද? අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ. එතුමා කියනවා සංදීප් ගුණවර්ධන තුවාල කරපු චම්පික රණවකට එරෙහි නඩුවේදී විමර්ශන සම්පූර්ණයෙන්ම බොරු කළා තියෙනවා. විමර්ශන බොරු. දිලීප පීරිස් කියනවා, රජයේ අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා කියනවා මහේස්ත්‍රාත් අධිකරණයේදී සම්පූර්ණයෙන්ම බලපෑම් වලට යටත් කළ තමයි කට උත්තර අරගෙන තියෙන්නේ. වැරදි විදියට කට උත්තර අරන් තිබෙන්නේ. කියපු දේවල් නෙමෙයි ලියලා තියෙන්නේ. චම්පික රණවක ඒ හැප්පිච්ච වාහනේ රියදුරු අසුනේ හිටියා කියලා දැකපු දෙදෙනෙක්, එක්කෙනෙක් මුස්ලිම් ජාතික, එක්කෙනෙක් සිංහල, දෙදෙනෙක් පැහැදිලිව ප්‍රකාශ කළ තිබෙද්දි චම්පික රණවකයි වාහනේ ලිව්වේ කියලා. ඒ දෙදෙනාම දිවුරුම් පෙස්සන් අධිකරණ ඉදිරිපත් කළ තිබෙද්දි මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අහනවා, මහේස්ත්‍රාත්තුමා කොහොමද චම්පික රණවකව නඩුවෙන් ඉවත් කරේ? මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුව වැරදි කියලා කියන්නේ මම නෙවෙයි, දිලීප පීරිස්. එතකොට මම අහනවා, දිලීප පීරිස් මහත්තයෝ, ඔබ නියෝජනය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව, එනිසා රජයේ නීතිඥවරයා අධිකරණයට ඇවිල්ලා කියනවා සංදීප් ගුණවර්ධන නඩුවේ කලින් නඩු තීන්දුව වැරදි කියලා, මහේස්ත්‍රාත්තුමා වැරදි කියලා. රජයේ අධිනීතිඥවරයාට කියන්න පුළුවන් නම් නඩු තීන්දුවක් විවේචනය කරන්න පුළුවන් නම් ඇයි අජිත් ප්‍රසන්නට බැරි? මම අහනවා, දැන් කවුරුවක්වත් දිලීප පීරිස් මහත්තයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ තියෙනවද? මිනිසුරුතුමාගේ තීන්දුව වැරදි කිව්වයි කියලා, ඈ විමර්ශන නිලධාරීන්ව විවේචනය කරයි කියලා? නෑ නෑ. හැබැයි අජිත් ප්‍රසන්න ඒක කරාම තමයි වැරදි. මං අහනවා, මම මේ වගේ උදාහරණ දෙන්නම් ඕන තරම්, ඕන තරම් මම මේ උදාහරණ දෙන්නම්. එතකොට දිලීප පීරිස් මහත්තයාම තමයි එක්නැලිගොඩ නඩුවේ පැහැදිලිම රජයේ අධිනීතිකය. එක්කැලි ගොඩ නඩුවේ 12 දෙනෙක්ගෙන් පටන් ගත්ත සැකකරුවන්ගෙන් රජයේ නීතිපති විසින් 3 දෙනෙක්ව නිදහස් කරනවා අධිචෝදනා නගද්දි. කර්නල් ප්‍රබෝධ ශ්‍රීවර්ධන දැන් ඒකේ නැහැ, උළු ගෙදර නැහැ, ස්ටාෆ් සර්ජන් පෙරේරා නැහැ. ඇයි? සාක්කි නැතුව නිකන් දාලා තියෙන සාක්කි කඳුලක් නැතුව. අපි ඕක කලින් කිව්වා. දැන් ඒ ජීවිතවලට ඒ අර ප්‍රබෝධ ශ්‍රීවර්ධන හිටපු අවුරුද්දක් කිරේ හිටිය අයට දෙනවද ඒ අවුරුද්ද? ඒ දරුවට අසනීප ලැබුණා හැදුනා. ඒ දරුවට වෙච්ච හානිය දෙනවද? ඒ දරුවගේ අධ්‍යාපන අයිතිය කවුද දෙන්නේ? කවුද මේවට වග කියන්නේ? දැන් මේක විවේචනය කරපු අජිත් ප්‍රසන්නද වැරදි? අජිත් ප්‍රසන්නද වැරදි? දිලීප පීරිස් කියනවනම් සංදීප් ගුණවර්ධනගේ නඩුව මුලින්ම ඇහුව මහේස්ත්‍රාත් වැරදි කියලා ඇයි අජිත් ප්‍රසන්නට කියන්න බැරි? උදේ ශ්‍රණතුංග මහේස්ත්‍රාත්තුමාද, නෙළුම්දෙනිය මහේස්ත්‍රාත්තුමාද, රංගදිසානායක මහේස්ත්‍රාත්තුමාද, එක්කැලිකොඩ නඩුවේ සැකකරුවන් 296 මිනිමරු චෝදනා යටතේ සාක්ෂි නැතුව තිබියදී රක්ෂිත බන්ධනාගාරගත කිරීම වැරදි, ඒ නියෝග වැරදි කියලා ඇයි මට කියන්න බැරි? ඇයි මට කියන්න බැරි? ජෙනරල් අමල් කරුණාසේකර මාස 6කට වැඩි කාලයක් මේ පැහැරගෙන පහර දීමේ චෝදනාවට දුරකථන ඇමතුමක් දීලා මාස 6ක් අප නොදී සිටීම සම්බන්ධව ඊට විරුද්ධ වෙච්ච අපරාධ පරිශ්‍රම දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වැරදි කියලා ඇයි මට කියන්න බැරි? මට කියන්න පුළුවන්. DKP දසනායකලෝ
සුමිත් රණසිංහව නේවිකේ අක්තරංගුට ගන්න සාක්ෂි දීලා තින්නේ ලුතිරන් කමාන්ඩර් ක්‍රිෂාන්ත වෙලගෙදර. ඔහු බොරු සාක්ෂි දුන්නා කියලා මම ප්‍රසිද්ධ මාධ්‍යයට කිව්වා. දැන් ඒක තමයි මේ කියන්නේ විවේචනය කළ තියෙන්නේ. දැන් ඔහු රට නැහැ. ඔහු ලංකාවේ නැහැ. ඔහු ඕස්ට්‍රේලියාවට පැනලා. ඒ සාක්ෂි දීපු වෙලගෙදර රටේ නැහැ. ජී ලක්ෂිරි ගලගමගේ ලක්ෂිරි ලුතිරන් කමාන්ඩර්. ඔහු තමයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පැන යන සැකකරුවෙකුට පැන යන උදව් කරා කියලා අත්තරංගුඩු ගන්න සාක්ෂියක් දුන්නේ. බොරු සාක්ෂියක්. දවස් හතරක් CDS ඉන්න රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාරගත කරා. දැන් ඔහුත් නෑ. ඔහුත් ස්විස්සර්ලන්තයට පැනලා ගිහිල්ලා. ඒක විමර්ශනය කරපු කොටුව මයසත් අධිකරණයේ 11 දෙනෙක් පැහැර ගැනීම නඩුව විමර්ශන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන් සිල්වා කන්දප්පත් පැනලා, විමර්ශන නිලධාරීත් පැනලා, සාක්ෂිකාරුව දෙන්නත් පැනලා, මුන් තුන් දෙනාම පැනලා. හැබැයි අර හිරේ හිටපු DKP දසනායක සුමිත් රණසිංහලට, ඒ සුමිත් රණසිංහ හිරේ ඉඳදී නන්දම්ම ලින්දට පැනලා මැරෙනවා. මේ බොරු සාක්ෂි දීපු නිසා නේද මුන් රටපයින්නේ? බොරු සාක්ෂි හදපු නිසා නේද නිශාන් සිල්වා කන්දප්ප රටපයින්නේ? ඉතින් මුන් වැරදි කියලා කියන්නේ ඇයි අපිට බැරි? හත් දෙයියනේ. අපිට අයිතියක් නැත්නම් මේක ගැන කතා කරන්න. මේ කළු කෝට් එක තියෙන සල්ලි හම්බ කරන්න විතරද? යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නොමිලේ කතා කරන්න. එහෙම බැයිද මේ කළු කෝට්ටේ පාවිච්චි? ඉතින් මොකටද මේ කළු කෝට්? මම කියන්න වැඩක් නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ. මම කියනවා දැන් මේ වෙනකොටත් විභාග වෙනවා ජනාධිපති කොමිසම සභාවක පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. මම කියනවා මේ ජනාධිපති කොමිසම සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සමාජික මණ්ඩලයෙන් ගෞරවනීය ආරාධනයක් ඉල්ලීමක් කරනවා. රණවිරු දඩයම අදාළයි පාස්කු ඉරිදා ප්‍රහාරය. රණවිරු දඩයම මේ නඩු පහ සම්බන්ධව රණවිරු දඩයම ශානි අබේසේකලා නිශාන්ත කන්දප්පලා මේ කරපු රණවිරු දඩයම නිසා සමස්ත යුදසා නාවික බුද්ධි බලය බිඳ වැටුණා. ඒ ප්‍රතිඵලයක් ලෙස නිසා තමයි සහරාල්ලාට පිස්සු කෙලින් පුළුවන් වුණේ. හරිද? CID එක ඕනෑකමින්ම යම් යම් තැන්වලදී සහරාල්ලාගේ ගෝලයෝ නිදහස් කළ යවනවා. වගකීමක් ඇතුව කියන්නේ වවුනදී පොලිස් මුරපලයේදී රාළහාමිලා දෙන්නේ බෙල්ල කපලා මරනකොට ඒක කරේ LTT කියලායි කිව්වේ ශානි අබේසේකලා. පසුව තමයි හෙලිදරව් වෙන්නේ ඒක සහරාන්ගේ ගෝලියෝ කරා කියලා. පස්සේ පිස්තෝල අහුවෙනවා. දැන් මේ නම් මොකද්ද මේ? නිශාන් සිල්වලා මේ ශානි අබේසේකලා ඇතුළු කට්ටිය TID එකේ ඔය නාලක සිල්වලා ඇතුළු කට්ටිය මේ ඔක්කොටම සම්බන්ධයි. ඒ අය සහරාල්ලාට ඉබේ වැඩෙන්න ඉඩ දීලා ඒ අන්තවාදී මුස්ලිම් ඉස්ලාම් ත්‍රස්තවාදයේ වැඩෙන්න ඉඩ දුන්නා. රටේ ජාතික ආරක්ෂාව අඩපණ කරා. එහෙම කරන්න පුළුවන් වුණේ ඒගොල්ලෝ බොරුවට බොරු චෝදනා නගලා නාවික සහ යුද බුද්ධි නිලධාරීන්ව හිරේ දාපු නිසා. ඒක නිසා සමස්ත රණ බුද්ධි නිලධාරීන්ගේ විශ්වාසය බිඳ වැටුණා. ඔත්තුකරු ඔත්තු දෙනක නැතර වුණා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසමේ ගරු සභාපතිතුමා ඇතුළු විනිසුරු මඩුල්ලෙන් මේ නීතිඥ අජිත් ප්‍රසන්න ගොඩක් තොරතුරු දන්නවා. මේ සහරාල්ලාට පහර දීමට සුදුසු වාතාවරණයක් හදන්න බුද්ධි බලකාය අඩපණ කළ හැටි ගැන තොරතුරු දෙන්න, ඒ වෙනුවෙන් මට ඉඩක් දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.